අපේක්ෂකයන්ට ආධාර දෙන අයගේ බදු අංකය ඕනේ. මේ සාලිය කුමාර ගුණසේකර වාර්තා කරන්නේ ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් විසින් මැතිවරණයෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවට අනිවාර්යෙන් ලබා දිය යුතු මැතිවරණ ප්‍රචාරණ වියදම් වාර්තාවේ අදාළ අපේක්ෂකයාට පරිත්‍යාග හෝ දායකත්ව සිදු කළ පුද්ගලයන්ගේ ටින් අංකය බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය සඳහන් කරන ලෙස දැනුම් දී තිබෙන බවයි මේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. මැතිවරණ වේදම් නියාමන පනතට අනුව ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශට පත් කර දින 21ක් ඇතුළතදී අදාළ අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක වේදම් ඇතුළත් වේදම් වාර්තාව මැතිවරණ කොමිෂන් සභාවට බහර දිය යුතුව තිබෙනවා. ආණ්ඩුවට හරියට බදු ගෙවන කෙනෙක් නම් මොකටද අපේක්ෂකයන්ට ආධාර දෙන්නේ? පරිස්සමෙන් ආධාර දුන්නා වගේ නෙමෙයි, ටින් අංකෙ ලියන්න ඕන, ඉන්කම් ටැක්ස් අංකෙ ලියන්න ඕන, සල්ලි හොයාගත්ත විදිය ලියන්න ඕන, කළුද සුදුද කියලා ලියන්න ඕන, සීනි බදුද කියලා ලියන්න ඕන, අලලුණු වලින් හොයාගත්තේවද කියන්න ඕන, අරක්කු වලින් හොයාගත්තේවද කියන්න ඕන. සිංගප්පූරුවේ වෙඩින් එකට ගියේ, තාම වෙඩින් එක ඉවර වෙලා ආවෙ නැත්තේ, බැඳුම් කර බැංකුව කැඩුවේ මහ බැංකුව, ඒ සල්ලිද කියලා කියන්න ඕන. ඒ නිසා මතක තියාගන්න, ෆන්ඩ් කළා වගේ නෙමෙයි. ඒ නිසා ඒ ෆන්ඩ් කරන්නේ සාමාන්‍යයෙන් මහ බැංකුවට, මහ භාණ්ඩාගාරයට ෆන්ඩ් නොකරන අය ෆන් කරන්නේ පක්ෂවල ෆන්ඩ් එකට. අන්න ඒ අය පරිස්සම් වෙන්න. දැන් ඉස්සර වගේ ගිහිල්ලා ලක්ෂ 4500 අතට දීලා ලේසි නෑ. ලැබිච්ච විදිය ඔප්පු කරන්නත් ඕන. ගත්ත මිනිහා ගත්ත විදිය ඔප්පු කරන්නත් ඕනේ. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නාලක්ස්.